හරි කොහොමද කට්ටිය අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ motion tracking එක. Motion tracking ගොඩක් තියෙනවා දැන් after effect එකේ point track එකක් තියෙනවා. ඒ කියන්නේ මොකක් හරි point එකක් දීලා ඒ ටික track කරන එක තියෙනවා. නැත්නම් ඒක auto background එකයි foreground එකයි එහෙම scan කරලා ඒගොල්ලෝ tracker point ටිකක් හදන එහෙම එකකුත් තියෙනවා. ඒකට කියන්නේ track camera කියලා. ඒකක් තියෙනවා. ඒ දෙක මම කියලා දෙන්නම් දෙකම අද කොහොමද කරන්නේ මොනවාද වෙන්නේ පොඩි උදාහරණයකුත් පෙන්නන්න කොහොමද වෙන්නේ කියලා. නා අතෙන්ට බලන්න පුටක් ගන්න. ඔක්කොටම කලින් ඔයගොල්ලෝ වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න ඕනේ ට්‍රැක් කරගන්න ඕනේ වටපිටාව එන්වයරන්මන්ට් එක මම මෙන්න මේ වගේ එකක් රෙකෝඩ් කරගත්තා මෙන්න මේ වගේ එකක් තමයි රෙකෝඩ් කරගත්තේ මම මේ හදන්නේ මේ මෙතන මොකුත් නැහැ නේ මේක මෙතනට වෙන මොකක් හරි පිටින් සබ්ජෙක්ට් එක يعني පිටින් මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් හරි මොකක් හරි ගෙනල්ලා ඔතන තියන්න තමයි අද මේ හදන්නේ මේ ගොඩක් ආසයි තනවා හින්දා කට්ටිය අන්තිම වෙනකන් ආසාවෙන් අහන් ඉඳී කියලා හිතනවා එහෙම ෂූට් කරගත්ත වීඩියෝ එක මෙහෙම ඉම්පෝට් කරගෙන ඔයගොල්ලන්ගේ ෂූට් කරගත්ත හැම වීඩියෝ එකම දැන් ඔයගොල්ලන්ට ඕන නැති කැලලක් තියෙනවනේ ඒ ඕන නැති ටික අයින් කරලා ඔයගොල්ලන්ට ඕන ටික විතරක් ගන්න පුළුවන් මේක ඉම්පෝට් වුණාට පස්සේ මේ උඩ ගිහිල්ලා ඒක ඩබල් ක්ලික් කරන්න ඩබල් ක්ලික් කරන්න එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකකට එනවා ඒ වින්ඩෝ එකේ ඔයගලන්ට ඕන තැනට ගෙනහිල්ලා මේ මෙතන කර්සර් එක يعني කපා ගන්න ඕන තැනට ගෙනහිල්ලා ඔය ටික තමයි ඕනේ හරි වැඩිය මේ motion tracking කරත් දැන් ඔයගලන්ගේ PC එකේ එහෙම ලොකු ෆන්ක්ෂන් එහෙම නැති වෙනනම් ලොකු වීඩියෝ මේ motion track කරන්න යන්න එපා පොඩ්ඩක් ලෙඩ සහගතයි එතකොට මේ හරියට track වෙන්නෙත් නැහැ මේ performance තිබ්බේ නැත්නම් පොඩ්ඩක් මේ අවුල් යනවා ඒ හින්දා මේ පොඩි වීඩියෝ එකක් දැන්ට මේව කරගන්න මෙහෙම කපාගෙන ඊට පස්සේ මේ වීඩියෝ මෙතන තියෙන වීඩියෝ ෆයිල් එක මෙතනට ගෙනල්ලා ටයිම් ලයින් එකට ඇදලා දාන්න නැත්තම් මෙතන කොම්පොසිෂන් බටන් එක තියෙන මේ තුන්වෙනි එක 1 2 තුන්වෙනි එකේ තියෙනවා කොම්පොසිෂන් බටන් එක ඒක උඩට අතරින්න මෙතන ටයිම් ලයින් එකට ගෙනහැල්ලා දාන්න එතකොට වෙන්නේ මේ වීඩියෝ ෆයිල් එකේ තියෙන ෆෝමැට් එකටයි ස්ක්‍රීන් සයිස් වලටයි රෙසලූෂන් වලටයි තමයි කොම්පොසිෂන් එක හැදෙන්නේ හරි ඊට පස්සේ අපි මේක ගෙනල්ලා ටයිම් ලයින් එකට දාමු ඔන්නෝ දැන් අර කපාගත්ත ටික අපිට මේ ගානට ඇවිල්ලා තියෙනවා මේ ටයිම් ලයින් එකේ ඊට පස්සේ අපිට ගන්න ඕනේ එතන මේ ට්‍රැකර් කියන එක තමයි අපිට ඊළඟට ඕනේ. ඒක දැන් මෙතන පෙන්නන්න නැත්තම් මෙතන මේ වින්ඩෝ කියන එක ක්ලික් කරලා එතන ට්‍රැකර් කියලා එකක් තියෙනවා. ඒකේ මේක හරියක් වැටලා නැත්තම් මෙතනට ආපහු ඔබන්න. එතකොට මෙතන ටික් එකක් වැටේ. එතකොට මේ වගේ වින්ඩෝ එකක් ඒ ට්‍රැකර් වින්ඩෝ එක. මෙන්න මේ සම්පූර්ණ එක ට්‍රැකර් වින්ඩෝ එක. ඒ හින්දා ඕගලන්ට භාගයක් විතර මේක කවර් වෙලා වගේ තියෙනවනේ. ඒක හදාගෙන ගන්න. ඊට පස්සේ මේක සිලෙක්ට් කරලා ඔයගොල්ලන්ට දැන් මේ වගේ එකක් ට්‍රැක් කරගන්න යනවා නම් ට්‍රැක් කැමරා කියන එක තමයි ගන්න ඕනේ මේ එතකොට මෙතන ට්‍රැකර් පොයින්ට් ගොඩක් ඒගොල්ලෝ ඔටෝ ඇනලයිස් කරලා හදා ගන්නවා. එතකොට ගොඩක් ලේසි දැන් ට්‍රැක් මෝෂන් ගත්තොත් ඒක අර ට්‍රැකර් පොයින්ට් එකට තියලා ඒක ඇනලයිස් කරලා බලන්න ඕනේ. ඒක පොඩ්ඩක් අවුල් සහගතයි මෙතන ට්‍රැකර් පොයින්ට් අපි හදලා නැති හින්දා. ඒ හින්දා ට්‍රැක් කැමරා කියන එක ගන්න. මේ ට්‍රැක් කැමරා එක එහෙම ක්ලික් කරාම මෙන්න මේ වගේ ඇනලයිස් වෙනවා. ටිකක් වෙලා යනවා ඒකට. A few inches later හරි ට්‍රැක් වෙලා ඉවරනාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ මේ අර රවුම නෑ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ ඒකේ මේ පෙන්වන්නේ ඔක්කොම ට්‍රැකින් පොයින්ට්ස් ඒගොල්ලෝ ඔටෝ ඩිටෙක්ට් කරගත් ට්‍රැකින් පොයින්ට්ස් තමයි මේ පෙන්වන්නේ අපිට දැන් කරන්න තියෙන්නේ මේකේ දැන් මේ ඔයගොල්ලන් පේනවා ඇති මේකේ මේක පොඩ්ඩක් ඉස්සරහට ගෙනියද්දි මේ ටයිම් ලයින් එක ඉස්සරහට ගෙනියද්දි දැන් play වෙද්දි මේ ට්‍රැකින් වෙලා තියෙන ඒ වගේ සමහර ඒවා අර නිකන් නිමි නිමිපත් වෙනවා වගේ පේනවා ඔයගොල්ලන්ට අන්න ඒ වගේම නැතුව එතන මුලින් ඉඳන් අන්තිම වෙනකන් නිවෙන්නේ නැතුව තියෙන ට්‍රැකින් පොයින්ට් එක අඳුර ගන්න ඕන. අපිට ට්‍රැකින් පොයින්ට් 3ක් ගන්න ඕනේ. ඒතකොට තමයි තාත්වික ගතිය එන්නේ මේ ට්‍රැකින් පොයින්ට් 3ක. ඒතකොට සම්බර වෙනවනේ එක ට්‍රැකින් පොයින්ට් එකකට වැඩිය. Day 2. අපි මේ 3 අරන් බලමු. එහෙම දැන් එහෙම හරියට 3ක් තියෙනවනේ. ඒගොල්ලෝ අර 200ක් වගේ හදාගන්න. ඒතකොට තමයි අර පොළවේ මට්ටමන හරි එක ඕගොල්ලෝ බලලා හදාගන්න. මේක දැන් අර ඇන්ගල් පෙන්නනවානේ. ඕගොල්ලන්ට හිතන ඇන්ගල් එක මොකද්ද හරි ඇන්ගල් එක කියලා හිතලා එකට මේක හදාගන්න. ඒක සිලෙක්ට් කරන්න. ඒතකොට 3ක් සිලෙක්ට් වෙනවා. ඒ තුනේ එකක් උඩ ගිහිල්ලා රයිට් ක්ලික් කරන්න. කහ පාට වෙලා තියෙන ඩොට් තුනක් ඒ එකක ගිහිල්ලා රයිට් ක්ලික් කරලා create solid and camera කියන එක සිලෙක්ට් කරන්න. එතකොට මෙන්න මේ වගේ ලේයර් තුනක් හැදෙනවා. දැන් අපිට ඒගොල්ලෝ දීලා තියෙන්නේ මෙන්න මේක තමයි ඔබ්ජෙක්ට් එක විදියට ඔය ප්ලේට් එක. බලමු අපි ඒක හරියට තියෙනවද කියලා. තියෙනවා ඒක හොඳයි. අපිට දැන් කරන්න තියෙන්නේ මෙන්න මේක වෙනුවට මේ ලේයර් එක වෙනුවට අපිට ඕන ඔබ්ජෙක්ට් එක රිප්ලේස් කරගන්න. දැන්ට 2D ඔබ්ජෙක්ට් එකම වගේ 2D මොකක් හරි දාමු ෆොටෝ එකක් වගේ. ඕගොල්ලන්ට දාන්න ඕන එක මෙතන ඩබල් ක්ලික් කරලා ආපහු ඉම්පෝට් කරගන්න ඕනේ. ඕගොල්ලන්ට ඒක දැන් මෙතෙන්ට රිප්ලේස් කරගන්න මේක ඉම්පෝට් කරලා තියෙද්දි මෙන්න මේ ලේයර් එක alt එක ඔබාන alt key එක ඔබාගෙන මෙන්න මේක ගෙනහිලා මේක උඩට අතහැරියාම මේක රිප්ලේස් වෙනවා after effect වල ඒ වගේ ඕගොල්ලන්ට රිප්ලේස් කරගන්න පුළුවන් ලේයර් මේක විතරක් නෙමෙයි හැම එකෙම ඒ කියන්නේ ඒ එතන තියෙන එක වෙනුවට වෙන එකක් රිප්ලේස් කරන්න මම ඔන්න දැන් දාලා පෙන්නන්න මුලින්ම ඕගොල්ලෝ alt එක ඔබාගෙන ඊට පස්සේ මේක ගන්න මේ mouse එකේ මේ drag කරන්න ඊට පස්සේ මෙන්න මේ ලේයර් එක උඩට ගෙනහිලා නොහොම අතහැරිය දැක්කනේ වීඩියෝ ප්ලේ කරලා බලුවොත් දැක්කනේ ඔයගොල්ලන්ට එතන ඒක නිකන් ඇලවිලා එතන තියෙන ඔබ්ජෙක්ට් එකක් විදිහට තමයි ඒක පෙන්වන්නේ. අපිට මේක තව රියලිස්ටික් කරගන්න පුළුවන්. කලර්ස් පොඩ්ඩක් එහෙට මේට කරගත්තොත් අපිට කර්ව්ස් කියන එක ඕනේ වෙනවා. මුලින්ම ඔයගොල්ලන්ට ඉෆෙක්ට් දානවා නම් ඒ ලේයර් එක සිලෙක්ට් කරන්න වෙතන. ඊට පස්සේ ඉෆෙක්ට් වලට යන්න කලර් කරෙක්ෂන් වලට ගිහිල්ලා කර්ව්ස් කියන එක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන ඉෆෙක්ට් වින්ඩෝ එක තියෙනවා. ඒක එතන පෙන්වන්න නැත්නම් මෙතෙන්ට ගිහිල්ලා සිලෙක්ට් කරලා ගන්න ඉෆෙක්ට් රෑම් ප්‍රීසෙට් කියන්නේ අන්න ඒක ගන්න. තොට එද පලෙන් සැරේ ගන්නන ඔගොල්ල එතවට ඒක ලෝඩ් වෙනවා ඒක හින්ද පොඩ්ඩක් කලා ඉන්න one eternity later හරි ලෝඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි වෙන්නන්නේ මෙතන ඕන එකක් ඕගලන් ටයිප් කරලා ඔගලන්ට ඒක හොයාගන්න පුළුවන් දැක්කම මෙන්න මේ මෙහෙමත් ගන්න පුළුවන් ඊට පස්සේ කර්ව් එක මෙතෙන්ට ගෙනෙලා අතාරින්න පොඩ්ඩක් අපි ඩාර්ක් කරමු මේක දැන් අපිට පොඩ්ඩක් මේක නිකන් බ්ලෙන්ඩ් වෙලා වගේ හදාගන්න මෙතන මේ ලේයර් එකට ඉස්සරහින් තියෙන මෝඩ් කියලා එකක්. මේ උඩ තියෙන එකේ නම, මේ ලේයර් නේම්, මේ වගේ තේරුම තමයි උඩ තියෙන්නේ. මේ මෝඩ් කියන එකේ normal තියෙන්නේ. ඒක වෙනුවට screen වගේ හදාගත්තා නම් screen දාම පොඩ්ඩක් අචාලා. හරි screen දාන්න අවුලක් නැහැ. screen දාලා මේක ලේයර් එක duplicate කරගන්න. ලේයර් එක duplicate කරලා උඩ ලේයර් එක normal දාන්න. යට ලේයර් එක screen තියන්න. ඊට පස්සේ උඩ ලේයර් එකේ opacity එක පළවෙනි ටියුටෝරියල් එකේ කියලා දුන්නේ opacity transform වලට යන්න. ඒකේ තියෙනවා opacity කියලා. අන්න ඒක පොඩ්ඩක් අඩු කරන්න. එතකොට තව ටිකක් වැඩි කරමු. වැඩි අඩු ගන්නත් එපා චාටර් එකේ. දැන් ටිකක් හරි අපිට තව ටිකක් හදා ගන්න පුළුවන් ඇඩ්ජස්ට් කරලා ඔයගොල්ලෝ කලර් කරෙක්ෂන් හරියට දන්නවනම් පොඩ්ඩක් එහෙම කරලා හදා ගන්න පුළුවන්. තව මේකට අපිට වටේ මාස්ක් එකක් දාලා පොඩ්ඩක් තව අඩු කරන්න පුළුවන්. ඒකට එතන තියෙනවා පෙන් ටූල් එක. පෙන් ටූල් එක අරගෙන මෙහෙම වටේට අඳින්නත් පුළුවන්. නැත්නම් එතන මාස්කින් මේ රෙක්ටැන්ගල් එක එක ඒවා තියෙනවා. ඉලිප්ස් ඒ හැඩ තියෙන්නේ. ඒ මාස්ක් එකකින් වෙන්නේ ඒ ලේයර් එකේ ඕනේ ටික සිලෙක්ට් කරනවා. අනිත් ටික කපලා අරිනවා. දැන් මේක මාකරෝ අර දැක්කනේ. අපිට අපි හිතමු මේකව තව ටිකක් ලං කරලා අපිට දැන් ඕනේ මේකේ වටේ ෆෙදර් එක වැඩි කරන්න. ඒ කියන්නේ වටේ දාරේ ඒ කියන්නේ අඩු කරගන්න ඔපැසිටි එක අඩු කරන්න කියලා හිතන්නකෝ. අන්න ඒක තමයි කරන්න යන්නේ. එතකොට පොඩ්ඩක් අර බ්ලෙන්ඩ් වෙලා හිටිනවා. පොඩ්ඩක් ලං කරලා බලමු. හරි මාස්ක් එක පොඩ්ඩක් පොඩි කරගන්න. මෙන්න මෙහෙම මාස්ක් එක මෙතන ලේයර් එක සිලෙක්ට් කරලා මාස්ක් එක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට සයිස් එක හදා ගන්න පුළුවන් අපිට. මෙන්න මේ ගානට වගේ වටෙන් චුට්ට චුට්ට අඩු කරලා අපි ටිකක් බ්ලෙන්ඩ් කරගමු. අපිට දැන් ඕනේ ලේයර් එකේ පිට පැත්තනේ පිට පැත්තේ සයිස් එක අඩු කරන්න. ඉතින් දැන් මේක ඉන්වර්ට් කරන්න. එතකොට අර දාර එනවා. ඊට පස්සේ ඔයගලන්ට කරන්න තියෙන්නේ මාස්ක් එක ඇතුළට ගිහිල්ලා මෙතන ෆෙදර් කියලා එකක් තියෙන. අන්න ඒ ෆෙදර් එක අන්නෝම වැඩි කරන්න. එතකොට ඔයගලන්ට පේනවා ඇති මේ වටේ දාරෙන් පොඩ පොඩ අඩු වෙනවා. ඒ කියන්නේ opacity එක අඩු වෙනවා මැදින් නැතුව. වටේ තියෙන ටිකෙන් අඩු වෙනවා. අපිට දැන් මාස්ක් එක මෙතන තියෙන හින්දා අපිට හරියට ඩීටේල් ගන්න බෑනේ. තොට මෙතන තියෙන ටොගල් මාස්ක් කියලා මේ බටන් එක. ඒක ඔබන්නේ තොට මාස්ක් එක පේන්නේ නැතු වෙනවා. ඊටතොට පොඩ පොඩ අඩු කරලා බලත හැකි කොයි හරියද ගානට නිකන් ලස්සනට එන්නේ කියලා. අපිට ඔය වගේ ගන්න පුළුවන්. එතකොට පේනවනේ අර නිකන් බ්ලෙන්ඩ් වෙලා එතනම තියෙන එකක් වගේ මෙහෙම වෙනවා. ඊට පස්සේ අපිට දැන් ඒත් මෙතන නිකන් රෝ වගේ පේනවා. ඒ කියන්නේ වෙනම තිබ්බා වගේ පේනවා. එතකොට අපිට ගන්න තියෙන්නේ මේ හදපු ලේයර් වලයි අරකේ කලර්ස් මැච් කරන එක. ඒකට අපිට ගන්න තියෙන්නේ එතන ගිහිල්ලා right click කරන්න new යන්න adjustment layer එකක් ගන්න. adjustment layer එකෙන් කරන්නේ මෙතන මේ adjustment layer එකට පල්ලෙහා තියෙන ඔක්කොම layer වලට colors ද එතන ඒකට දාන හැම effect එකක්ම යට තියෙන ඔක්කොම layers වලට බලපානවා. ඒකට තමයි මේ adjustment layer එක තියෙන්නේ. adjustment layer එක මෙතන select කරලා අපිට ඔය colors හදා ගන්න ඕනේ මොකද්ද කියලා දාන්න. දැන් අපි මේකට auto filter එකක් දාමු දැන්ට colors වැඩි හදන්න නැතුව මෙතන effect වලට යන්න. ඊට පස්සේ color correction එකේ තියෙන photo filter කියලා එක. කාරගෙන පොඩ වැඩි කරගන්න මේ මේකෙන් නම් colors දාන්න යන්න ඕනේ. මේක charter එකෙන් ද ඔයගොල්ලෝ colors අතින් හදන එක තමයි හොඳ. දැන් මම මේ වෙලාවේ හැටියට මේ සරලව එකක් කරන්න බැලුවේ. දැන් ඔයගොල්ලන්ට බලුවම පේනවා මේ අර ඉස්සරහට වැඩිය blend වෙච්ච ගතියක් තියෙනවා. මේක තව ටිකක් හදා ගන්න පුළුවන් අපිට මේ දෙපැත්තේ colors ඒ කියන්නේ පිටේට මේ පොඩි vintage එකක් වගේ දාගත්තා නම් ඒක කරන්න දැන් නිහිල් මෙතන right click කරලා timeline එකේ new යන්න solid යන්න එතනින් colors අද්දැයි එතන black දාලා නිකන් black solid එකක් හදා ගන්න. ඒකෙත් අපිට mask එකක් අරගෙන වටේ දාලා ටික අඩු කරගන්න පුළුවන් අර ඉස්සල්ලා වගේම. අපිට නිකන් ellipse ඇඩේ වගේ නෝනේ. මෙතන ගිහිල්ලා මේක create කරගෙන ඇද්දාම තමයි menu එකට යන්නේ. ඒ කියන්නේ ඇතුලේ තියෙන ඒවා දැන්න මේක select කරගෙන මෙහෙම අදින්න. එතකොට ඇතුලේ තියෙන අපි ඉන්නනවා. rounded rectangle එකක් ගන්න දැන්නට. මාරගෙන ඒක invert කරන්න. හරි. ඊට පස්සේ invert කළා මේ mask එක ඇතුලට ගිහිල්ලා feather එක හදන්න ඉස්සෙල්ලා වගේ. අන්න අපිට දැන් ඕනේ මෙහි ඔක්කොම black කරලා අපි හිතමු මේක විතර focus කරන්න ඕනේ කියලා. එතකොට අපි mask එක පොඩ්ඩක් අඩු කරගන්නවා මෙතනින්. පොඩ අර black එක එනවා. ඔන්න ඔය වගේ හදාගන්න ගානට ඔයගොල්ලන්ට හොඳයි කියලා හිතන විදියට මම මේ දැන්ට සරලව ඇදුවේ. න්යා අපි මේක play කරලා බලුවොත් ඔන්න ඔය වගේ තමයි වෙන්නේ. මම පොඩ්ඩක් render කරගත්තේ මෙතෙන්ට එනකම්. මොකද මේ පොඩි පොඩ්ඩක් අපි හිත මම බැලුවේ මේක පොඩ්ඩක් මේ හරියට වගේ ගන්න. මේ හරිය නිකන් එළිය තියෙන හින්දා. ෆොටෝ එක. ඒකට අපිට ගන්න තියෙන්නේ මෙතන මේ ලේයර් දෙකම ගන්න බෑ අපිට. එතකොට ලේයර් දෙකම සිලෙක්ට් කරන්න ඕනේ. ඒක කරන්න control එක ඔබාගෙන ලේයර් දෙකම සිලෙක්ට් කරන්න. ඊපස්සේ මෙතන මේ පොඩි අර XYZ මේ වගේක් එනවා. ඒකෙන් මෙතෙන් මෙහාට ගෙනිහිල්ලා ඔයාට ගෙනියන්න ඕන තැනට ගෙනිහිල්ලා ඒක තිබ්බනම් ඒක ගන්නට හිරිනවා. අපිට තව මේකේ මේ පොඩ්ඩක් අර තාත්වික ගතිය මදි වගේ හිතෙනවා නම් ඒ කියන්නේ ඒ කියන්නේ ඇන්ගල් එක හරියට නෑ වගේ හිතනවා නම් ඒක රොටේෂන් හදලා එහෙම කරන්නත් පුළුවන්. අපි තව ටික ස්කේල් එකක් ඇඩ් කරගමු. කරි ලෑන්ඩ්ස්කේප් එකේ motion track කරගන්න තමයි මේ motion camera එක ගන්නෙ. ඔය සාමාන්‍ය අතේ තියෙන ඒ කියන්නේ අතේ මොකක් හරි තුවක්කුවක් වගේ මේවා කරන්න ඕන නම් ඒකට ගන්න track motion එක. මේකේ feather එක හදාගත්තා නම් ටික හොඳයි කියලා හිතනවා. ඔන්න ඒ වගේ අපිට එකක් හදාගන්න පුළුවන්. අනේ ඔන්න final output එක කොහොමද පේන්නේ? අපිට තව මේකට පොඩි shadow එකක් වගේ දාගන්නත් පුළුවන් ඉස්සරහින්. මේක දැන් track කරලා දින්න අපිට ඒතකොට ලේසි. track කරපු එක duplicate කරගන්න. duplicate කරලා ඔයගොල්ලන් shadow එක E කියලා හිතන තැනට ඇදලා ගන්න. මේ හරියට වගේ එන්නේ යටටනේ. හරි. ඔහම අරගෙන මේකට tint එකක් දාගන්න black වගේ. එතකොට බලන්න දැන් අපි මේක මෙහාට ඇදලා බලුවොත් දැක්කන නිකන් ෂැඩෝ ගතියක් තියෙනවා. අපිට ඒක දැන් ටිකක් තාත්වික කරගන්න තමයි ඕනේ. කරගන්න ඒ ලේයර් එක ඩුප්ලිකේට් කරගත්ත ලේයර් එකට යන්න. මේව රීනේම් කරගන්න ඕගොල්ලන්ට අමතක වෙනවා නම් වගේ හදාගත්ත ගමන් මාස්ක් එකට ගිහිල්ලා ඒකේ ෆෙදර් එක ටික අඩු කරගෙන මේ වගේ කරලා මේක පොඩ්ඩක් ගානට depth එක තියෙන විදියට හදාගන්න. ඊපස්සේ මේකේ size එක මෙච්චර ඕනේ නැහැ. මේක පොඩ්ඩක් අඩු කරගත්තා නම් හරි. මේ ගානට වගේ ලේයර් එකේ opacity එක අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ transform වලට ගිහිල්ලා opacity එක අඩු කරන්න. ටිකක් වැඩි ගන්න. දැන් නදී හරිය වගේ. ඔන්න ඔයගේ පොඩ්ඩක් එහාට මෑට කරලා ඕගලන්ට හොඳයි කියලා හිතෙන විදිහට හදාගන්න. මේ ලේයර් එක යට රගේ ඉන්න. එතකොට ටිකක් අර ඒකේ ෂැඩෝ එක විදිහට පේනවා. යට ර කියන්නේ මැදට. මේ ලේයර් එක මැදට ගින්න. එතකොට අර නිකන් ඒකේ ෂැඩෝ එක වගේ එක නිකන් තාත්තික විදිහට පේනවා. ටිකක් මාස්ක් එක පොඩ්ඩක් හදාගත්තා නම් ඔන්න ඔය වගේ හදාගන්න පුළුවන් ඔයගලන්ට පොඩ්ඩයි හාට මෑඩ කරලා. ඔයගලන්ට සාමාන්‍ය බේසික් ටික දැන් කියලා දීලා තියෙන්නේ. මේක අර ට්‍රැක් කරන එක තමයි ඔයගලන්ට මේකේ දැන් අලුතෙන් කියලා දුන්නේ. අනිත් ටික මාස්ක් එක පොඩ්ඩක් යහට මෑඩ හදාන්න එච්චර ලොකු අමාරුවක් නැහැ. සයිස් එක පොඩ්ඩයි හාට මෑඩ කරලා. ආන්ට ඔයගලන්ට හොඳයි කියලා හිතෙන විදිහට හදන්න. ක්‍රියේටිව් විදිහට මේ ලේයර් එකෙන් තමයි මාස්ක් එක පෙන්වන්නේ නැති කරන්නේ. ඒක මතක තියාගන්න. ඔයගලන්ට ෂෝට් කට් එකක් කියනවා ඩුප්ලිකේට් කරගන්න පුළුවන් ලේයර් එක සිලෙක්ට් කරලා Ctrl D යවුවාම ඩුප්ලිකේට් වෙනවා. එහෙනම් ওই ටික තමයි කරන් තියෙන්නේ. හරි මෙන්න මෙහෙමයි. ඉතින් ඔයගලන්ට අන්තිමේට වීඩියෝ එක රෙන්ඩර් කරගත්තට පස්සේ පේන්නේ. අද ටියුටෝරියල් එක ඔයගලන්ට තේරුණා කියලා හිතනවා. කට්ටිය බලලා ලයික් කරලා subscribe කරලා යාළුවන්ට වාන්සයා කරන්න. අනිවාර්යෙන් යාළුවන්ට වාන්සයා ගන්න. අපි ෂෙයා කරාට ගොඩක් කට්ටියට ඇලෙන්නේ නැහැ වීඩියෝ එකේ ඉඳලා. ඕගොල්ලෝ බලලා ඒක යාළුවන්ට ෂෙයා කරන්න. එතකොට අපිට community එකක් වගේ හැදුනාම ඒගොල්ලෝ අපි දන්න දේවල් එහෙම ෂෙයා කරගන්න පුළුවන්. අනස්සර එපිසෝඩ් එක අලුත් එපිසෝඩ් එක දැම්ම ගිය මාසේ 29 වෙනිදා. ඒකටත් ලයික් කරලා කමෙන්ට් කරලා ඕගොල්ලන්ගේ අදහස් කියන්න. මොකද ඒකට ගොඩක් මහන්සි කට්ටිය අපි සෙට් එකම හවුල සෙට් එකේ ඔක්කොම මහන්සි වෙනවා. මේකේ මොනවාද දැන් මේකේ කොන්දද ඔයගලන්ට පේනවද? සවුන්ඩ් පැහැදිලිද? ඒවා ටිකක් කියන්න. එතකොට අපිට හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් අදට ඔච්චරයි කට්ටියට. ජය වේවා.